සද්ධාවන්ත පින්වතුනි ගුවන් විදුලි සංස්ථාව මගින් පවත්වන ධර්ම දේශනා මාලාවක අද සෙනසුරාදා දවසට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි ඔබ සෑම දෙනාම සූදානම් වෙලා ඉන්නේ මේ ධර්ම දේශනා මාලාව තුළ අපි මීට පෙර පැහැදිලි කරා සත්ත බොජ්ජංග ධර්ම සමග වැඩෙන සම්මා දිට්ඨිය සම්බන්ධව ඒ වගේම හේතුඵල ධම සම්බන්ධව ඒත් එක්කම ධාතු සම්බන්ධව අද දවසේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සත්ත බොජ්ජංග වැඩිමත් සමග තිලක්ෂණය නැත්නම් පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න. දැන් මේ පින්වතුන්ට මීට පෙර මේ දේශනා මාලාව තුලම පැහැදිලි කරලා දුන්නා. ශ්‍රාවකයෙකුට මේ සත්ත බොජ්ජංග ධර්ම වැඩෙන්නේ සතිපට්ඨානය වැඩෙන අවස්ථාවකයි. ඒ කියන්නේ සිහි කල්පනාව වර්තමාන කයේ හෝ වර්තමාන වේදනාවක හෝ වර්තමානයේ පවතින සිතක නැත්නම් වර්තමානයේ පවතින ධම්මේක මේ සිහි කල්පනාව යෙදීම තමයි යෙදී තිබීම තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. මෙයමයි බුදුහාමුදුරුවෝ වර්තමාන මොහොත කියලා කියන්නේ. එවිට මේ සතර අතිපට්ඨානය ප්‍රගුණ කිරීම තුළ ඒකට අවශ්‍ය කරන සතර සම්‍යප්ප්‍රධාන වීරිය හා සතර ඉර්ධිපාද කියන ධර්මතා දෙක එකතු වුණාම ලැබෙන ප්‍රතිඵලයක් තමයි පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග. මෙන්න මේ පෙළගැස්ම තමයි බුදුහාමුදුරුවෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. එහෙමනම් මීට පෙර දේශනාවල අපි පැහැදිලි කරේ මෙන්න මේ බොජ්ජංග ධර්ම හත සම වෙන තැනදී දිට්ඨියක් තියෙනවා. ඒ දිට්ඨිය තුල තියෙන්නේ චතුරාර්ය සත්‍ය බවත්. ඒ වගේම මේ බොජ්ජංග හත සම වෙන අවස්ථාවේදී දහමක් ධර්මයක් තියෙනවාද? ඒ ධර්මය හේතුඵල ධම බවත්. මේ බොජ්ජංග හත සම වෙන අවස්ථාවේදී යම්කිසි විදිහක ධාතුමය නැත්නම් ද්‍රව්‍යාත්මක දෙයක් තියද ඒ ද්‍රව්‍යාත්මක දෙය ධාතු වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. ඒකම මේ බොජ්ජංග හත සම වෙන අවස්ථාවේදී තව ප්‍රබල ධර්මයක් අපේ බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකය තුළ දකින්න පුළුවන්. ඒ ධර්මය තමයි මේ බොජ්ජංග හත සමාන වෙනකොට සම වෙනකොට නැත්නම් උපාදාන නැති වෙනකොට ක්‍රියාකාරී දෙයක් තියද ලෝකේ. නැත්නම් ඒ සත්පුජ්‍යල භාවයේ ක්‍රියාකාරීත්වය බුදුහාමුදුරුවෝ පෙන්නනවා පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ක්‍රියාකාරීත්වයයි කියලා. එහෙමනම් මේ පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන ශ්‍රාවකේ හඳුනගන්නේ අවබෝධ කරගන්නේ මේ සතිපට්ඨාන භාවනාවකින් දියුණුවටපත් වෙලා බොජ්ජංග ධර්ම වැඩිලා ඒ බොජ්ජංග සම වෙන සම්මාදිට්ඨිය ලබන අවස්ථාවේ. නැත්නම් බොජ්ජංග ධර්ම වැඩෙන අවස්ථාවේ මේ ගැන ශ්‍රාවකයන් දැනුවත් විය යුතුයි. දැන් නමුත් අපේ සමාජයේ අපි තුල මේ පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණේ සම්බන්ධව ඊට වෙනස් මත අර්ථකථන තියෙනවා. බොහෝ වෙලාවට වර්තමානයේ හුඟක් අය මහන්සි වෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ටික කොහේ හරි දැක්කොත් අවබෝධ කරගත්තොත්
එතන බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තිය යම්කිසි අපිට ඕන තැනක අපිට ඕන දෙයක අපිට ඕන අවස්ථාවක අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දැකලා අවබෝධ කරගන්න බෑ. මේ කියන්නේ සාමාන්‍ය විදිහට අපි කල්පනා කරාට දැන් මේ පින්වතුන් මේ වෙලාවේ නිවසේ ඉඳලා මේ ධර්ම දේශනාවට සවන් දෙන. දැන් මේ පින්වතුන්ටම ඇත්තටම මේ ධර්ම දේශනාවට සවන් දෙනකොටම තේරෙනවා මේ දේශනාව තුළ මුලින් කියපු වචන නෙමෙයි පස්සේ කියන්නේ වෙන වචන. ඒතර වචනින් වචනෙට වෙනස්. එහෙනම් මේ ඇහෙන ධර්මය අනිත්‍යයි. එකම වචන එකම හඬක් නෙමෙයි. ඒ වගේම මේ පින්වතුන්ට මේ වෙලාවේ මන අහඬ වාඩි වුණත් ඒ වාඩි වෙලා බණ අහනකොට මුලින් තිබිච්ච නැති වේදනාවල් දනිස්ස ඔළුව කොන්ද ඔය දැනෙනවා. දැන් දනිස්සේ වේදනාවක් දැනෙනවා ඉස්සෙල් වේදනාවක් තිබුණේ නැහැ. එහෙමනම් දනිස්සේ වේදනාව අනිත්‍යයි. මොකද ඉස්සෙල්ල තිබිච්ච එකක් නෙවෙයිනේ දැන් ඇති උනේ. එහෙනම් වෙනස් වෙනවා. දැන් ඔය වගේ බැලුවම එහෙනම් දැන් මේ බණහන කොටවත් අපිට මේ අනිත්‍ය කියන එක අවබෝධ වෙනවා. හැම දිනාටම අනිත්‍ය තීරණ. ඒ අනිත්‍ය තේරුණා කියලා සංසාර විමුක්තියක් ලැබෙනවා කියන එකක් නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ සංසාරගත සත්‍යයට මෙන්න මේ අනිත්‍ය අපි දකින මේ ලෝක ස්වභාවයේ නැත්නම් එදිනෙදා කටයුතු වල තමන්ගේ ශාරීරිය තුළ තමන්ට ඇහෙන දේවල්, පේන දේවල්, හිතන දේවල් වල අනිත්‍ය දැකලාමයි අපි මේ සංසාරය හදන්නේ. නමුත් අපි මහන්සි වෙනවා අනිත්‍ය දැකලා නිවන් දකින්න. දැන් මෙතන පුංචි ධර්මානුකූල වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ අපිට අපි හිතන තැනක අපි දකින තැනක අපිට පේන තැන ස්ථානයක අනිත්‍ය දැකලා නිවන් දකින්න බෑ. අපි සාමාන්‍ය විදිහට අනිත්‍යයේ හින්දමයි මේ සංසාරේ හදන්නේ. මේක වර්ධව තේරුම් ගන්න නැතුව පරස්පරයෙන් තේරුම් ගත යුතු ධර්මයක්. එහෙම නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න බැරුව යනවා අපිට. දැන් මේ පින්වතුන්ට කල්පනා වෙනවා ඇති අද දවස ගත්තොත් මේ පින්වතුන් උදේ නැගිටිတဲ့ වෙලාවේ ඉඳලා ඇයි මූණ හේදුවේ? ඇයි දත මැද්දේ? ඇයි ඔළුව පීරුවේ? ඇයි ඇඳුම් මාරු කරේ? අනිත්‍ය හිඳ තමයි. නිට්ටය නම් ඊ ඇඳගෙන ඊටිකම ඉඳ තිබුණා. ඒ කියන්නේ කෙස් ඔළුව නිට්ටය නම් ඒ විදිහට ආයේ ඔළුව පීර ගන්න ඕනේ. ඇයි උදේ ආහාර ගත්තේ? බඩගින්නේ නිට්ටය නැති හිඳ අනිත්‍ය හිඳ. නැති බඩගින්න කාවම තමයි අපි ආහාර ගන්න. මේ හැම දෙයක්ම මේ අනිත්‍යයි. නමුත් මේ අනිත්‍ය දැක්ක කියලා අපිට සංසාර විමුක්තියක් නම් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ මොකද්ද? සංසාරය. දැන් මේ අනිත්‍ය දැකලා දැන් නිකන් හිතන්නකෝ කාට හරි අද දවසේ හැදෙනවා උදරේ අමාරුවක්. බඩේ අමාරුවක්. එන හෘද වස්තුවේ අමාරුවක්. වේදනාවක්. එතකොට දැන් වේදනාවක් නැහැ. හැදෙන්න පටන් ගත්තාම එහෙමනම් වේදනාවක් තියෙනවා. එන හෘද වස්තුවේ වේදනාව ඒ අනිත්‍යින්ද නේද හැදෙන්නේ? දැන් මේ පින්වතුන්ට එවැනි වේදනාවක් හෘද වස්තුවේ ඇති වුණොත් මේ අනිත්‍ය දකලා අවබෝධ වෙලානේ වේදනාව විඳින ගමන් මොකද්ද හිතෙන්නේ? මොකද්ද කරන්නේ? කරන්නේ වෛද්‍යවරයෙක් හම්බෙන්න යනවා. නැත්නම් රෝහල් ගත වෙනවා. දැන් මේකෙන් වෙන්නේ මොකද්ද? සංසාරයක් හැදෙනවා. නිවන් දකින්නවත් නැහැ. එහෙනම් අපි අනිත්‍ය දැක්කේ පමණින් අපිට අනිත්‍ය අවබෝධ වෙච්ච පමණින් නිවන් දකින්නේ නැහැ. අපිට අනිත්‍ය අවබෝධ වෙලා දැකලාමයි මේ සංසාරය හදන්නේ. ඔය පින්වතුන් මේ ජීවිතය තුළ ඔය අනිත්‍ය දැකලාමයි කරපු සියල්ලම කුසල් හෝ අකුසල් කරේ. එහෙමනම්
දැන් අපේ අදහසක් තියෙනවා, ධර්මානුකූලව තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමෙන්, අවබෝධ කර ගැනීමෙන් මේ කියන සංසාරගත ස්වરૂපය අහක් කරලා සංසාර විමුක්තියට යන්න පුළුවන් කියලා. හැබැයි අපි මෙච්චර කල් හිතුවේ නෑ, හෙව්වේ නෑ, කොතන අනිත්‍ය දැකලාද, කොතන දුක දැකලාද, කොතන අනාත්මතාවය දැකලාද බුදුහාමුදුරුවෝ නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. අපි නම් හිතාගෙන ඉන්නවා ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවන්ගේ අනිත්‍යතාවය දැකලා නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් එතන අනිත්‍ය දකින්න නැති කෙනෙක් ජීවත් වෙන්නෙත් නැහැ. දැන් දරුවන්ගේ අනිත්‍ය දකින්න නැති අම්මා කෙනෙක් නැහැ. එhmenan දැන් දරුවේ කුඩා කාලේ ඉපදිනවා, දැන් එන්න එන්න වයසට ගිහින් උස් මහත් වෙනවා, අනිත්‍ය නෙමෙයි. ඉතින් ඔක දකින්න නැති අම්මා කෙනෙක් ඉන්නවා නම් අන්ධ අම්මා කෙනෙක් වෙන්න ඕන. අන්ධ නොවෙනවා නම් ඒ දරුවාගේ අනිත්‍ය තමයි දැකලා තියෙන්නේ. එතකොට ඒ අනිත්‍ය දැකලා ඒ අම්මා නිවන් දකින්නවලු නැහැ. තමන්ගේ ශරීරයත් ජීවත් වෙනකොට ඉස්සරට වැඩිය වෙනස් වෙනවා කියලා. ඉස්සර ලාබාලයි, පස්සේ තරුණයි, ඊට පස්සේ මැදිවියේ, දැන් ඊට පස්සේ වයස්ගතයි කියලා දකින්න නැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඒ දකින්නේ අනිත්‍ය නෙමෙයිද? නමුත් එහෙම දැක්කා කියලා කවුද නිවන් දැක්කේ? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මෙතන ගැඹුරු ධර්මයක් තියෙනවා. මොකද්ද ඒ ගැඹුරු ධර්මය? අපි නොදන්න, අපි නොහිතන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය දැකීමෙන් නිවන් දකින්නවා කියලා. නමුත් අපිට ඕන තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දැක්කට නිවන් දකින්නේ නැහැ. මේක තමයි මේ තියෙන ගැටලුව. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ තැන හොයාගෙන අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය දැකගත යුතුයි. මේක පැහැදිලි කරගන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ නිවන සංසාර විමුක්තිය ශ්‍රාවකයෙකුට අවබෝධ වෙන්නේ එම ශ්‍රාවකයාගේ පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණي දැක්කොත් විතරයි. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවන්ගේ අනිත්‍ය හැමදාම දැක්කා කියලා ලැබෙන නිවනක් නැහැ. ලැබෙන්නේ සංසාර. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ නිවන ලැබෙන්නේ ශ්‍රාවකයාට. ශ්‍රාවකයාගේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකපු දවසටයි. එහෙනම් අපි හැමදාම ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන වශයෙන් දැකලා තියෙන්නේ තම තමාගේ පංචස්කන්ධයේ නෙමෙයි. පංචස්කන්ධය දැක්කනම් බුදුහාමුදුරන්ගේ ධර්මය ඇත්ත වෙන්න ඕන. හේතුව නිවන් දකින්න ඕන. එහෙනම් මේ අපිට වැරදුනේ අපි දන්නේ අපේ පංචස්කන්ධය මොකද්ද කියලා. ගාහක් වෙලාට කියන අපේ ශරීරයේ රූපස්කන්ධය කියලා. දැන් රූපස්කන්ධය ශරීරේ නම් රූපස්කන්ධය අනිත්‍ය දකින්න ඇති කිසි කෙනෙක් නෑ මේ ලෝකේ. තමාගේ රූපස්කන්ධය තමාගේ ශරීරයේ අනිත්‍ය දැක්කේ නැති කිසිම මිනිස්සෙක් නෑ. මොකද සෑම මිනිස්සයම දන්නවා මම පුංචි ළමෙක් වෙලා ඉපදුනේ. දැන් ඉස්සෙල්ලට වැඩිය උසයි. දැන් ඉස්සෙල්ලට වැඩිය බරයි. දැන් වර්ණයේ වෙනස් වෙලා. මේව දන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා. ඔය දන්නේ නැත්තේ අවබෝධ වෙන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා. ඉන්නේ. එහෙම මිනිස්සෙක් නැහැ. එහෙනම් රූපේ අනිත්‍ය දැකලා නැද්ද? අනිත්‍ය දැක්කම එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ රූපස්කන්ධයේ අනිත්‍ය දැක්කත් නිවනට කිට්ටු වෙනවා. නමුත් කිසි කෙනෙක් එහෙම නිවන් දකින්නේ නැහැ. එහෙනම් මෙතන මේ වැරද්දක් තියෙනවා. අපි හදාගත්තේ විදිහ. බුදුහාමුදුරුවෝ කියන ධර්මයට වැඩිය ගැඹුරුයි.
බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යම්කිසි පුජ්‍යලයේ යම්කිසි පුජ්‍යලයේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ තමන්ගේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය අවබෝධ කරගත්තොත් නැත්නම් තිලක්ෂණය දැක්කොත් එතන එයා සංසාර විමුක්තිය දකින්න නිවන දකින්න. එහෙනම් දැන් මේ ගැඹුරු ප්‍රශ්නය තව තවත් අපි ධර්මානුකූලව සාකච්ඡා කරලා බලමු. එහෙමනම් පැහැදිලිව අපි හිතාගෙන ඉන්න අපි කියෝලා තියෙන පංචස්කන්ධය කියලා හඳුනගෙන තියෙන දේ නම් බුදුහාමුදුරුවෝ කියන පංචස්කන්ධය නෙවෙයි. ඒක එක දෙයක්. විශේෂයෙන්ම අපි හිතාගෙන හිටියට අපේ ශරීරය රූපස්කන්ධය කියලා ඕක වැරදි. ඒ රූපය දැකපු දැකලා අනිත්‍ය දැකපු නැති කෙනෙක් මේ ලෝකේ ඉන්න බෑ. තමන්ගේම ශරීරය අනිත්‍ය දැකපු නැති කෙනෙක් ජීවත් වෙන්නත් බෑ. එහෙනම් යා මන්ද බුද්ධිකයෙක් ඉන්න පුළුවන් සාමාන්‍ය මිනිහෙක් ඉන්න බෑ. එහෙනම් ඔය රූපයේ අනිත්‍ය දැකලා ශරීරයේ අනිත්‍ය දැකලා නිවන් දැකපු කෙනෙකුත් නෑ. එහෙනම් මෙතන මේ බුදුහාමුදුරෝ දේශනා කරන ගාම්භීර වූ රූපස්කන්ධය කොහොමද හැදෙන්නේ? නැත්නම් මේ පංචස්කන්ධය කොහොමද හැදෙන්නේ? මේක ධර්මානුකූලව මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙන්නේ අපි මේ සංසාරගත සත්‍යයට පංචස්කන්ධය හදලා දෙන්න පුළුවන් කාරකයක් හයක් තියෙනවා. හයක් තියෙනවා. ඒ හය හඳුන්වන්නේ ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියන් හය. එහෙනම් පංචස්කන්ධය හදන එක ඉන්ද්‍රියක් තමයි ඇහැ. පංචස්කන්ධය හදන තවත් ඉන්ද්‍රියක් තමයි කන. පංචස්කන්ධය හදන තවත් ඉන්ද්‍රියක් තමයි දිව. පංචස්කන්ධය හදන තවත් ඉන්ද්‍රියක් තමයි නාසය. පංචස්කන්ධය හදන තවත් ඉන්ද්‍රියක් තමයි ශරීරය. කාය ඉන්ද්‍රිය. පංචස්කන්ධය හදන්න පුළුවන් තවත් ඉන්ද්‍රියක් තමයි මනස. මනෝ ඉන්ද්‍රිය. එහෙනම් දැන් මේ පින්වතුන්ට මේ වෙලාවේ බණ ඇහුවත් ගෙවල් දොරවල් වෙන කටයුතු මතක් වෙනවා නම් ඒ මතක් වෙන එක පංචස්කන්ධයක්. මේ මතක් වීමත් බුදුහාමුදුරුවෝ කියන පංචස්කන්ධයේ තමයි තියෙන්නේ. දැන් මේ පින්වතුන්ට මේ ගුවන් විදුලියෙන් ඇහෙන බණ ඇහෙනවා කියන්නේ මොකද්ද? පංචස්කන්ධ හැදීමක්. හැදිලා නැතිල ඒක තේරුම අපිට ඇහුණා කියන්නේ. එහෙනම් අපිට ඇහුණා කියනවත් තව පුජ්‍යලයකට පේනවා කියනවත් තව පුජ්‍යලයක රස විඳිනවා කියනවත් සිදුවීම සිදුවෙන්නේ මේ පංචස්කන්ධය හැදිලා නැති වෙන එක තමයි. එහෙනම් අස්කන්නාසාදී ඉන්ද්‍රියන් හයෙම ඇති වෙන ධර්මතාවයක් තමයි මේ පංචස්කන්ධය. උන්වහන්සේ මතක් කරනවා නම් කරනවා මේ පංචස්කන්ධයට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. එතකොට ඇහැට රූපයක් පේනකොට පංචස්කන්ධය හැදිලා නැතිලා යනවා. කනට සද්දයක් ඇහෙනකොට පංචස්කන්ධය හැදිලා නැතිලා යනවා. මෙන්න මේ පංචස්කන්ධය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කොත් ආන්නයාට නිවන අවබෝධය. එහෙම නැතුව මේ පින්වතුන් දකින ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මේ භෞතික වස්තු වල ගස් කොළන් වල අනිත්‍ය දැක්කා කියලා සංසාරයක්මයි හැදී. මෙච්චර කල් උනේත් එච්චර. අපි හැමෝටම උනේ මෙච්චර කල් මේ බාහිර වස්තු වල අනිත්‍ය දැකලා සංසාරයක් හදපු. දැන් නිකම් බලන්නකෝ යමෙකුට ලෙඩක් හැදෙනවට බයේ බෙහෙත් ගන්න. දැන් ලෙඩ කියන්නේ දැන් නිරෝගී නම් අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයක් හැදෙනවට අපි ඒකට යමක් කරනවා. ඒකෙන් කරන්නේ මොකද්ද? භවයක් හැදෙන. සංසාරයක් හැදෙන.
එහෙනම් මේ බාහිර ලෝකයේ අනිත්‍ය දැකලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන එකයි බුදුහාමුදුරන්ගේ ධර්මය. දැන් එහෙමනම් පංචස්කන්ධය හදන්නේ කොහොමද කියලා දැනගන්නත් වෙනවා ශ්‍රාවකයා. පංචස්කන්ධය හැදෙන්නේ එහෙමනම් මං කිව්වා වගේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හයෙන්. දැන් මේ පින්වතුන් බණ අහනවා කියන්නේ එහෙනම් වැඩියෙන්ම පංචස්කන්ධය හදන්නේ කණෙන්. බණ අහන කාලයේ පැයක් නම් ඒ පැයේම කරේ මොකද්ද? වැඩිපුරම මේ ඉන්ද්‍රියන් හයෙන් කණෙන් තමයි ඔයගොල්ලෝ පංචස්කන්ධය හැදුවේ. එහෙනම් කණෙන් හැදෙන පංචස්කන්ධයේ තියෙනවා ස්කන්ධ පහම. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා යමෙක් පංචස්කන්ධය දැක්කොත් එතන තියෙන්නේම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේකත් ගැටලු. එහෙනම් ඔයගොල්ලන්ට ආය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරන්න ඔවා කියවන්නවත් ඕනේ නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? තමාගේ පංචස්කන්ධය දකින්න. දැක්කේ දවසට එතන තියෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විතරයි. ත්‍රිලක්ෂණේ විතරයි. එහෙනම් මේ සංසාරයේදී අපිට තියෙන ගැටලුව මොකද්ද? තව වෙනකන් අපේ පංචස්කන්ධය අපි දැකලා නැහැ. එච්චරයි ගැටලුව. එහෙනම් කවදා හරි අපි තම තමන්ගේ පංචස්කන්ධය දැක්කොත් එතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. දැන් ඒකට අපි කරන වැඩේ ඊට විරුද්ධ වැඩක්. අපි ඉන්න ගමන් නිවන් දකින්න කියලා පංචස්කන්ධයේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මෙනෙහි කරනවා. දැන් මෙනෙහි කරන්න ගන්නේ මොන ඉන්ද්‍රියද? ඔව්, අපිට ඉන්ද්‍රිය හයක් තියෙනවා. මෙනෙහි කරන්න ගන්නේ ඇහැ, චක්කු ඉන්ද්‍රිය නෙමෙයි. භවනා කරන්නේ ඇහැ වහගෙනනේ. සෝත ඉන්ද්‍රියත් නෙමෙයි. ජීවහා ඉන්ද්‍රියක් තිබේ. කයාය ඉන්ද්‍රියක් නෙවෙයි. මන ඉන්ද්‍රිය. එහෙනම් දැන් පංචස්කන්ධය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මෙනෙහි කරනකොට සැබවීම වෙන්නේ මොකද්ද? සැබවීම වෙන්නේ පංචස්කන්ධයක් හඳුනා ගන්න පුළුවන් වීමක්ද? මනස මගින් පංචස්කන්ධයක් හදීමක්ද? මේක හිතන්න වෙන්නේ අපි විසින්, අපේ මනසෙන්, මනෝ ඉන්ද්‍රිය මගින් පංචස්කන්ධයක් හදනවා. ඒ හදන එක කවදාවත් අනිත්‍ය කියලා තේරෙන්න පුළුවන් බෑ. එහෙනම් කණෙන් හදන එකක් තේරෙන්නේ. එහෙනම් පංචස්කන්ධය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මෙනෙහි කරලා කරන භාවනාවකින් මේ කියන තැනට යන්න බෑ. පංචස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තේරෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අපිට සාමාන්‍ය මිනිස්සෙකුට තමාගේ පංචස්කන්ධය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ, අවබෝධ කර ගන්න පුළුවන් වෙන්නේ මේ මිනිස්යාගේ නීවරණ ධර්ම යටපත් වුණාමයි. එහෙනම් තමාගේ පංචස්කන්ධේ කවදාවත් තමාට අවබෝධ වෙන්නේ පංච නීවරණ යටපත් වෙනකම්. එහෙමනම් පංචස්කන්ධය තේරුම් ගන්න බෑ මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හයට, විශේෂයෙන් මනසටවත් බෑ. ඒ මනෝ ඉන්ද්‍රියනොත් කරන්නේ මොකද්ද? කරන්න පුළුවන් එකම දෙයයි මනෝ ඉන්ද්‍රියට තියෙන්නේ. අනිකුත් ඉන්ද්‍රිය වගේ පංචස්කන්ධයක් හැදීම විතරයි හැකියාව. එහෙනම් කොහොමද බුදුහාමුදුරුවෝ මේ තම තමන්ගේ පංචස්කන්ධය හඳුනා ගැනීමට අවස්ථාව ලබා දෙන්නේ? මේක පුහුණුව. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නිවන් දකින්නේ සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ශික්ෂා පුරුදු වීමෙන්. එහෙම නැතුව එක එක්කෙනා එක එක ඒවා කරා කියලා නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. ඕනම ශ්‍රාවකයෙ නිවන් දකින්නේ කොහොමද? සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව පුරුදු කිරීමෙන්. ඒ ශික්ෂා වලින් බුදුහාමුදුරන්ට ප්‍රබලම වූ ශික්ෂාව තමයි ප්‍රඥා ශික්ෂාව.
ප්‍රඥා ශික්ෂාව ලැබෙන්නේ කොහොමද? සමාධි ශික්ෂාවක් සම්පූර්ණ කරගත්තොත් විතරයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල බුදුහාමුදුරන්ට ඕනේ සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ ඒ පුජ්‍යලයා ශ්‍රාවකයාගේ ගිහිව පැවිදි ශ්‍රාවකයාගේ පංච නීවරණ යටපත් වුණාට පසුයි. එහෙනම් ශ්‍රාවකයේ මොනහරි භාවනාවකින් පංච නීවරණ යටපත් වුණාම එයාට ප්‍රඥා ශික්ෂාවට මුල පුරන්න පුළුවන්. දැන් මේ පින්වතුන් මේකට පහසු වෙන්න අපි ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නා ධර්මදේශනා පෙළකින් පහසුවේ මේ ප්‍රඥා ශික්ෂාවට යන්න ක්‍රමයක් බුදුහාමුදුරෝ කියා දීලා තිනවා. ඒක උන්වහන්සේ හඳුන්වන නිවන් දකින්න ඒකායන මාර්ගය කියලා. එය සතිපට්ඨානයේ වැඩිම. එහෙනම් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධර්ම භාවනා ක්‍රම 21ක් පමණ තියෙනවා. ඒවැ මොනෝහව භාවනාවක්. යම්කිසි ශ්‍රාවකේ පුරුදු පුහුණු කරනකොට ඒ පුරුද්ද නැත්නම් භාවනාවක් පටන් ගන්නකොටම සීල ශික්ෂාවක ඉඳලා තමයි පටන් ගන්නෙ. අමුතින් සීලයක් ඕනේ. ගෙදෙද්දි පන්සිල් රකින්න ගිහියාට ඕන වෙලාවකදී සතිපට්ඨාන භාවනාව වඩන්න පුළුවන්. එතකොට පන්සිල් රැකීම කරගෙන යන ගමන් කැමති වෙලාවක ඉඩකඩ තියෙන වෙලාවක සතිපට්ඨාන පුරුදු කරපු භාවනාව පටන් ගන්න. එතකොට සීල ශික්ෂාව තියෙන හැටෙන් දියාගේ භාවනාව පටන් අරගෙන ටිකක් පුරුදු වෙනකොට කාලයක් සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ මේ පින්වතුන්ට පැහැදිලි කරා මම ප්‍රඥා ශික්ෂාව තුලයි ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ. ඒ කියන්නේ මොනවද? සතර සතිපට්ඨානෙ, සතර සම්ප්‍රදාන වීරිය, සතර 이르දිපාද ඔන්න ඔය ටික තියෙන්නේ කොහෙද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලයි. මේ ප්‍රඥා ශික්ෂාව. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල මේ පින්වතුන් අහලා තියෙනවා විශේෂ ඉන්ද්‍රිය පහක් ගැන කියනවා. පංච ඉන්ද්‍රිය. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. මේක පංච ඉන්ද්‍රිය. මේ පංච ඉන්ද්‍රිය ලැබෙන්නේ කොහොමද? දන් දුන්නට ලැබෙන්නේ කාට? සිල් රැක්කාට විතරක් ලැබෙන්නේ. සමත භාවනා කරත් මේ පංච ඉන්ද්‍රියම ලැබෙන්නේ. ඉන්ද්‍රියන් කීපයක් ලැබෙන්න පුළුවන්. මේක ලැබෙන්නේ සතිපට්ඨාන භාවනා වැඩිමේ. එහෙනම් මෙතන ධර්මානුකූලව මේ පින්වතුන්ට ඉගෙන ගත යුතු දෙයක් තියෙනවා. තමන්ගේ පංචස්කන්ධය තේරෙන ඉන්ද්‍රිය තමයි පංච ඉන්ද්‍රිය. ඇස්කන් ආසාදී ඉන්ද්‍රියට තේරෙන්නේ පංචස්කන්ධය. ඒකට හේතුව මෙන්න මේ වගේ හේතුවක්. කෙනෙක් හිතන්න පුළුවන් ඇහැට පංචස්කන්ධය තේරුම් නැතුවට, කනට පංචස්කන්ධය තේරුම් නැතුවට මනසට තේරෙයි කියලා නෑ. මනසටත් තේරෙන්නේ නෑ. මනෝ ඉන්ද්‍රියට පංචස්කන්ධය තේරෙන්නේ නෑ. පංචස්කන්ධය තේරෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන පංචස්කන්ධය මේ පංච ඉන්ද්‍රියන් දියුණු නාමයි. මොනවද පංච ඉන්ද්‍රිය? සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. තමන්ගේ ශ්‍රාවකයාගේ ඒ මොහොතේ පංචස්කන්ධය ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ පංච ඉන්ද්‍රියටයි. මේ හැකියාව වැඩි වෙනවා පංච බලවලදී. මේ හැකියාව උපරිම තියෙනවා සප්ත බොජ්ජංගවලදී. එහෙනම් තමන්ගේ පංචස්කන්ධයේ සැබෑවටම තේරුම් ගන්නෙ කොයි වෙලේද? බොජ්ජංග ධර්ම වැඩෙන වෙලාවේදී. එහෙනම් බොජ්ජංග ධර්ම වැඩෙනකොට ඔයගොල්ලෝ කරන භාවනාවක තියෙන්නේ තමාගේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක් පංචස්කන්ධයේ අනිත්‍ය දුක් අනාත්ම කියන තිලක්ෂණය දැකීමයි. වෙන දෙයක් නැහැ. එම් පංචස්කන්ධයේ තියෙන ගුණ තුන තමයි මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ගුණ තුන. පංචස්කන්ධයේ ලැබෙන්නේ කොහොමද? බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව ලැබෙන්නේ
පංච ඉන්ද්‍රිය දිනුනු නාමයි. ඇස් කන්න ආසාදී ඉන්ද්‍රියන් වලට ග්‍රහණය වෙන එක නෙවෙයි පංචස්කන්ධය. එහෙමනම් දැන් අපි බොරුවට එක එක ඇහැට පේන දේක අනිත්‍ය දැක්කා කියලා නිවන් දකින්න බෑ. හැමදාම දකින්නේ අනිත්‍ය තමයි ඇහැට පේන්නේ. ඇහැට පේන එකේ අනිත්‍ය දැකලා තමයි ඔයගොල්ලෝ දැන් ගෙදරදී ගෙදර බිත්තියේ හුණු පිච්චිලා කියලා දකින්නේ ඉස්සර හොඳට තිබිච්ච එකේ අනිත්‍ය. මොකද්ද වෙන්නේ? සංසාරේ කෙලවර වෙනවද? ණය වෙලා හරි බිත්තිය ආයෙ තීන්ත ගන්නවා. ඒක නම් නමුත් දැන් කියන්නේ ඒක දැකලා නිවන් දකින්න පුළුවන්. එහෙම එක බුදුහාමුදුරගේ ධර්මයේ නෑ. ඇහැට පේන දේ අනිත්‍ය දැක්කට කනට ඇහෙන දේ අනිත්‍ය දැක්කට බෑ නිවන් දකින්න. එහෙනම් මොන ඉන්ද්‍රියන් වලින් දකින දේද අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ? පංච ඉන්ද්‍රියන් වලට අහු වෙන දේ. ඒ කියන්නේ සද්ධායින් ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ටික ලබා ගන්න ශ්‍රාවකයා සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව දිනු වෙන්න ඕනේ. තේරුණා නේද? එතකොට මේ ඉන්ද්‍රිය පහ ලැබෙන්නේ ඒකායන ක්‍රමයේ සතිපට්ඨානේ වැඩි. එහෙනම් තිලක්ෂණය ලැබෙන්නේ බොජ්ජංග ධර්ම වැඩෙන කොට. තිලක්ෂණය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔය මේ පින්වතුන් හිතන්න කල්පනා කරන්න තමන්ට කවුරු හරි කියනවා වටිනා භාණ්ඩයක් තියෙනවා ඒක හොයාගන්න. එතකොට ඒ හොයන්න යන කෙනා දන්නේ මේ භාණ්ඩේ මොකද්ද කියලා. ඉස්සෙල්ල දැකලත් නැහැ, හඳුනගෙනත් නැහැ. හැබැයි අර කියන කෙනා කියනවා මේ හොයාගත යුතු භාණ්ඩය මෙන්න මේ වගේ. ඒ භාණ්ඩය ගෝලාකාරයි. දැන් දන්නේ නැහැ මොකද්ද කියලා. භාණ්ඩය ගෝලාකාරයි. ඒ භාණ්ඩය ඒ වගේම රතු පාටයි. දැන් ওই දෙකෙන් ওই ලක්ෂණ දෙකෙන් අපි හිතාගන්නේ මොකද්ද? හොයාගත යුතු භාණ්ඩය එහෙනම් රවුම් බෝලයක් වගේ රතු පාට දෙයක්. ඊට පස්සේ කියනවා මේ හොයාගන්න ඕනේ භාණ්ඩය ගෝලාකාර වගේම රතු පාට වගේම අතට ගන්න පුළුවන්, අතට ගත්තොත් බරයි. සැහැල්ලු නෑ. අල්ලට ගත්තොත් බරයි. එහෙනම් දැන් අපි දන්නේ නැති අපි හොයනවා මේක. මොකද්ද හොයන්නේ දැන්? අපි ළඟ තියෙන හොයන්න ඕන දත්ත ටික මොනවද? නැනුම් මොනවද? රතු පාට, රවුම් ගෝලාකාර වෙච්චි අල්ලලා බැලුවොත් බර වෙච්චි. අතර ගත්තොත් අල්ලට ගත්තොත් බරයි. දැන් එහෙමනම් අපිට දන්නවා දැන් රවුම් වෙලා රතු පාට වෙලා ඉරක් තියෙන වෙලක් වෙලාවට. ඒක නෙවෙයි මේ වස්තුව කියලා අහක් කරේ. ඒ අතර ගන්න බෑ. දැන් ඔහොම ඔහොම ගිහිල්ලා අපිට ඒ වගේ භාණ්ඩයක් අතට ගන්න පුළුවන්. ওই කියන භාණ්ඩයක් හම්බෙනවා. අතට ගන්නවා. ඒක එතකොට අත උඩ තියෙන, අල්ල උඩ තියෙන රවුම් රතු පාට භාණ්ඩය. බරක් දැනෙනවා. අතේ තියෙන කොට. දැන් ඔක කොච්චර හරි බලනවා. බලනකොට හැම වෙලෙම ඕක පේන්නේ කොහොමද? අර ගුණ තුනෙන්ම නේද? රවුම් රතු පාටයි බරයි. ඕක වෙනස් වෙනවද? නෑ. බුදුහාමුදුරු කියන පංචස්කන්ධයත් එහෙම එකක්. ඔයගොල්ලන්ට ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඔන්නේ පංචස්කන්ධය තමයි දකින්ද එතන හැමදාම තියෙන්නේ ලක්ෂණ තුනයි. මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. පංචස්කන්ධය දැක්කොත් එතන තියෙන්නේ නිවනයි. ternary දැන් එහෙනම් අපිට නිවන් දකින්න බැරි වුණා නම් අඩුව මොකද්ද? ශ්‍රාවකයා අන්නේ තෙන්ට යන්න ඕන. මොකක්ද අඩුව? තමන්ගේ පංචස්කන්ධය දැකලා නැහැ.
තමන්ගේ පංචස්කන්ධය දැක්කා නම් එතන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. මුල්ම වතාවට ශ්‍රාවකයා තමන්ගේ පංචස්කන්ධය දකින්නේ කොහේදද කියලා ධර්මයේ තියෙනවා. ගෙදරින් නැද්දි දැකලා බෑ. ඇහෙන් දකින්න බෑ මේක. කනෙන් දකින්න බෑ. මනසෙන් දකින්නත් බෑ. මේක දකින්න නම් අර පංච ඉන්ද්‍රිය දියුණු වෙලා පංච බල ඇවිදිලා සප්ත බොජ්ජංග සම වෙන්න. එහෙනම් බොජ්ජංග හත සම වෙලා සම්මා දිට්ඨිය ලැබෙනකොට දකින්නේ දකින ක්‍රියාකාරීත්වය. යමක් තියද ක්‍රියාකාරී දෙයක් ඒක පංචස්කන්ධය. තේරුණානේ? ඒක තමයි පංචස්කන්ධය. ඒ පංචස්කන්ධයේ ස්වરૂපය මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් අපිට වැරදුනේ මොකොමද? වැරදුනේ සතිපට්ඨාන භාවනා හෝ විපස්සනා භාවනා කියලා පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කිරීමයි. මෙනෙහි කිරීමෙන් උනේ මොකද්ද? මනසෙන් පංචස්කන්ධයක් හැදීම පමණයි. එහෙනම් මෙනෙහි කිරීමෙන් නෙවෙයි මේක වෙන්නේ. ඔය ධර්ම ගාන්තෝලයි හැම තැනම තියෙනවා සිහි නුවණින් දකින්න කියලා. ඔන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙමයි තියෙන්නේ. පංචස්කන්ධයේ සිහි නුවණින් දකින්න. සිහි නුවණින් දකින්නවා කියන්නේ සම්මා සතියෙන් දකින්න. සම්මා සතියෙන් දකින්නවා කියන්නේ සතර සතිපට්ඨානෙ දියුණු කරලා දකින්න. සතිපට්ඨානෙ අවශ්‍යමයි මෙතෙන්. ඒකින් දා බුදුහාමුදුරන්ගේ දේශනා ගාථාවක් මුලින් කිව්වම සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිම්මින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඔන්න උන්වහන්සේගේ එක උපදේශයක්. සබ්බේ සංඛාරා සියලු සංස්කාරේ අනිත්‍ය බව යදා පඤ්ඤාය පස්සති. ඒ දියුණු කරපු ප්‍රඥාවෙන් බලන්න, විදර්ශනා ප්‍රඥාවෙන් බලන්න. ඒ කියන්නේ බොජ්ජංග වැඩෙන්න ඕනේ මේක මෙහෙම බලන්න. එහෙනම් සංස්කාර හැදෙන්නේ පංචස්කන්ධය හරහා. සංස්කාර හැදෙන හැටි වෙනස් වෙන හැටි අනිත්‍ය ස්වභාවය විපස්සනා ප්‍රඥාවෙන් බලන්ඩ අත නිම්බිද්දති දුක්ඛේ එය තමයි දුක නැති තැන. ඒස මග්ගෝ විසුද්ධියා එතන තමයි සංසාරයේ නිවන. තේරුණානේ? මේ කියන්නෙත් ආය සම්මා දිට්ඨිය ලැබෙන තැන මේක කියලයි, බොජ්ජංගහත සම වෙන තැන මේක කියලයි, ඒ වගේම උපාදාන නැති තැන මේක කියලයි, ඒ වගේම හේතුඵල ධම පවතින තැන මේ කියලයි, ඒ වගේම ධාතු තියෙන තැන මේ කියලයි. එහෙනම් පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින මොහොතේ දිට්ඨිය තුල තියෙන සම්මා දිට්ඨියයි, ධමයක් විදිහට තියෙන හේතුඵල ධමයි, ද්‍රව්‍යාත්මක දෙයක් විදිහට තියෙන්නේ ධාතු ටිකයි, ධාතු හයයි, ඒ වගේම ක්‍රියාකාරීත්වයක් විදිහට තියෙන්නේ අදාළ පුජ්‍යල භාවයේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය. මේක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සාරය. එහෙනම් මේ දක්වා අපි මේ බොජ්ජංග ධර්ම සම්බන්ධවයි පැහැදිලි කරගෙන ගියේ. බොජ්ජංග ධර්මවල තියෙන ගුණාංග බොජ්ජංග හත සම වෙන තැන එතකොට පැහැදිලිව කියා දුන්නා. සම්මා දිට්ඨිය ලැබෙන්නේ කොහොමද, ලැබෙන ආකාරය කොහොමද, ඒ වගේම හේතුඵල ධම ධාතු පංචස්කන්ධයේ ත්‍රිලක්ෂණය. එතකොට මේ බොජ්ජංග සම්බන්ධව දේශනා මෙතනින් අපි අවසන් කරනවා. මීට පසු දේශනාවල බොජ්ජංග සම වෙන වෙලාවේදී ලැබෙන සම්මා දිට්ඨිය තුල අන්තර්ගත චතුරාර්ය සත්‍ය වෙන වෙනම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එමනම් අද දවසට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. මේ දේශනාව සම්බන්ධව දායකත්වය දරූ ඒ දායක පින්වතුන්ගේ ප්‍රාර්ථනා, ඒ වගේම පින් අනුමෝදන් කිරීම පිළිබඳ විස්තරය අපේ නිවේදක මහත්මයා විසින් දැන් පවත්වනවා ඇතී.